ගෝලමන්තාර ගෝ කරම සුදු තනි සිකක්කින්න ගොලමන්ටාට බෝන සුදුයක්කින්න වගේ ඔය ඒක අමෙකුල මේකල හරි ලස්සන නගිනවා ඔය පුල්ලියාරි ගෝ කරන මහම දෙන්න තමයි මේ ඉන්නේ මේ ඉන්නේ ඒ කියන්නේ ධම්මිකයි ආසයි කිව්ව සතාගේ අම්මයි තාත්තයි නේ එළියට අතරින්නේ නැහැ මම එළියටම දාලම නැහැ කිරිල්ලි ඇවිල්ලා මහා මගේ සුදු වාරේ කිරිල්ලි ඇස්සල් සුදු එකේ කිරිල්ලි කුරුලා අලු ඇස්සුදු කුරුලි අලු ඇස්සුදු පරණ වරයි මගේ මේ දෙන්න තමයි මේ පුල්ලියාරි බෝ කරන මහා දෙන්න මහා දෙන්න මේ දෙන්නගෙන් තමයි ওই පුල්ලි කියන පරයයරි බෝ වෙන්නේ පුල්ලි කීරං සිරිම හැම එකම වදිනවා නමුත් මේ වංශ දෙක වදින්නේ නැහැ වදින්නේ නැහැ හොඳයි ඉතින් අපි ධම්මිකයියගේ පල්ලෙහා ඉන්නව මහා සත්තු ටික බ්‍රීඩින් වලට දාලා තියෙනවා ඒගොල්ලෝ ටික බැලුවා ඉතින් සත්තු නම් ඇත්තටම බලනවා නම් ගොඩක් ඉන්නවා ඉතින් අපිට සත්තු වගේම වැඩගත් මේ අපි මේ අයිඩියා කරන්න ප්‍රධානම අරමුණ තමයි ඉතින් මේ පරිවිශේෂයේ ඉන්න දැවැන්තයෝ දැවැන්තයෝ කිව්වහම දැනට මන්ට් වලටම එළවන විතරක්ම නෙවෙයි අතීතයේ සිට ලොකු පළපුරුද්දක් එක්ක ලොකු ගමනක් ආපු මේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ඉතින් ඒ වගේ ප්‍රවීණයෝ ප්‍රවීණෙන්ගෙන් ප්‍රධානම පුරුකක් තමයි ඉතින් ධම්මික අයියා ඒක නිසා තමයි අපි මේ තැනට ආවේ විශේෂයෙන්ම පරයි බලන ගමන් මේ පරයි ශේෂ්ත්‍රයට අලුතෙන් එන්නේ ඉන්න ඒ වගේ පරයි ශේෂ්ත්‍රයේ දැනට ඉන්න ආදුනිකයින්ට ගණ්ඩ දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ අරන් දෙන්න තමයි අපි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ ඉතින් ධම්මිකයි අපි ආපහු වැඩේට යමු ධම්මිකයි පරයි ටික අපි බලමු මොකද මේ පරයි බලන්න ආසාවෙන් ගොඩ දෙනෙක් ඉන්න එක මම අනිවාර්යෙන් දන්නවා ඉතින් ඒගොල්ලන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ අපේ channel එක හරහා ධම්මිකයිගේ සත්තුත් බලන්න ඉතින් බලන ගමන් අපි වැඩේ කතාරේ නම් ධම්මිකයි මට පෙන්වන්නක ඉතින් දැන් මෙතන වංශ ඉන්නේ වැ කොහොමද විස්තර ටික මෙතන ඉන්නේ අර ගොලන්ගෙම මේ වර්ගෙම එන සත්තු තමයි ඒගොල්ලන්ට පාට වලින් වෙනස් ඒගොල්ලන් මේක ඉන්නේ ඔය අපි තුලමන්ටාරි කියන එකේ පැටව දෙන්නේ මේ දෙන්නගෙන් දැන් මම බෝ කරන දෙන්නේ මේ ඉන්නේ මේකත් ඒ ටූර්නමන්ට් එකේ ආරෙම තමයි දින් පෑර එක මේකත් මේක මයින් මයින් එක ඉන්නේ මයින් කීරන් දෙක කීරන් කොට මේක අන්නකෙත් දැන් කමන්න එන් එලිනේ එලිනේ මේක ඇවිල්ලා දිස්ත්‍රික් කාර්යේ මේ දෙන්න මේක ඇවිල්ලා මැසේජ් දෙන්න ගන්න පොඩ්ඩක් ආරම් දෙන්න ජරා කරන් දෙන්න එකයි මේක ඇවිල්ලා ඉන්දියන් දිස්ත්‍රික් කියලා පරයාරයක් ඉන්න මේ ඒකේ ඔක දිස්ත්‍රික් කියන පරයාර ඔක ඉන්දියන් පරය එකක් ඒකේ දෙන්නේ මේකත් ටිකක් දුර දුර නගිනවා මේ සාමාන්‍ය ටිකක් මේක එක එක වර්ගයට නගිනු ඉන්නවා මේක නම් ටිකක් උඩින් ඉහළින් ඉන්නේ මේ ඒක ඉහළින් කියන්නේ මම මේකත් දැන් ඔය මේ කිරලිට මේ මගේ ඔය බූටාර කියන එක කලවම් කරලා බෝ කරපු කිරලි නිසා මම අර පල්ලෙහා පෙන්නපු කිරලි කිම අනිත් සහෝදරයා මේ ඉන්නේ මා බෝට් කෝලර බෝ කරපු ගැටියෙක් මම ඒක අලුතෙන් වර්ගයක් බෝ කරන්න කියලා තමයි මම ඔය දිස්ත්‍රික් වලට මෙයාව දැම්මේ. මම දැල්ලා පැටව දෙනෙක් අරන් ඉන්නවා මේ තත්ත්ව බලන ඔව් තත්ත්ව කියන තින් මට 100 100ක් සුවරේ ඉතින් එක එකක් එතකොට ඒකයි මේ අපිට තව දෙයක් ඉස්සෙල්ලා කතා වෙදි ගා ධම්මික අයියා ආසම පරිවියත් ඉන්නවා කියලා මේකේ. ඔව්. ඒ මොකෝ එක්ක නජුට පෙන්නන්න ගියාวะ. මම තව ඉන්නවා මැද්‍රාස් මැඩ්‍රාස් ඔව් දැන් ගොඩක් ඒගොල්ලන් මැඩ්‍රාස් මැඩ්‍රාස් කියලා පරයගෙන කියනවනේ ආහා මේ පරය මැඩ්‍රාස් පරය මංගාව ඉන්න ප්‍රසිද්ධ පරයෙක් ආහා දැන් මෙයාගේ හැවැහැරලා තියෙන්නේ මේ ඉන්නේ මැඩ්‍රාස් කියන පරයෙ ඔය දැන් ගොඩක් ඒගොල්ලන් මැඩ්‍රාස් මැඩ්‍රාස් කියලා පරයි පෙන්නනවනේ ඔව් ඔය සත හැවිල්ල හොඳ නියම මැඩ්‍රාස් පරයෙ මේ සත්වය කියන්නේ ගොඩ දෙනෙක් දැකලවත් නැතුව ඇති ඉතින් අපිට මිස්ටර් විජෙන් channel එක හරහා අවස්ථාව ලැබුණා ධම්මිකයියගේ පරණම පරවිය බලන්න මේ ඉන්නේ පරණම මැඩ්‍රාස් කුරුල්ලේ
ඔතන මේ ඉන්නේ බූට්ටාරි කියන පරයයර මගේ පාර සස්කම් ගිරියක් හැව මේ මේ ඉන්නේ බූට්ටාරි කියනගේ මහ කිරිල්ලියෙක් ආහහා අර ඉස්සලා අපි අතන බලමු සුදු බලපු සුදු බූට්ටාරිනේ මහ කිරිල්ලියෙක් කොයි ඉන්නේ මේ ඉන්නේ තයාගේම බෝකරු පැටියෙක් ආහහා මේ ඉන්නේ මෙයාගේ නම් දැන් හැව යන ගමන් තියෙන්නේ මේ ওই කිරිල්ලි බූට්ටාරි කියන මේ මේ තියෙන බූට් එක එකෙක් මම වෙනස් කරලා තියෙන්නේ මේ බූට්ටාරේට අහහ මම වර්ග 16 හැරි කුරුලෙත් තමයි දාලා ඉන්නේ ආ ඒකෙන් මේ සිල්ලර සිල්ලරත් වදිනවා සිල්ලරත් වදිනවනේ ඔව් කරහතරෙන් දැන් මේ දෙන්නගෙන් වැදුනා අහහ දැන් මේකෙන් මම පැටව ජෝඩු දෙකක් බෝ කරා එකක් ජෝඩුවක් මම ජාලුවට දීලා ඉනවා එලවන්න කියලා අහහ අනිත් දෙන්න මම මහා කරන්න කියලා ඇත්තටම මොකද මේකේ වැදුනා ලස්සන තනි සිල්ලරෙකේ තනි සිල්ලර මම පෙන්වන්නම් ඒ පරිවිත මම වෙනම මහා වෙන්න දාලා තියෙනවා අහහ සාමාන්‍ය කලාතුරකින් වදින සතෙක් වැදුනා මම ඉතින් එයාව පොඩක් එලවන්න මුකුත් ගත්තේ නැහැ මේ ඒ කියන්නේ මේකද මේ බූට්ටාරෙත් මේ සාමාන්‍ය සත්තු ටිකක් දිගට වදින සත්තු තියෙනවා ලොකු සත්තු වදිනවනේ අහහ බූට්ටාරෙත් තියා විශාල සත්තු මං ගාව ගොඩක් ඉන්නේ සත්තුන්ගෙන් මේ විශාලයි අහහ එතකොට මේ ඉන්නේ මගේ පුල්ලියාරේ කියන එක පුල්ලියාරේ ඔව් දැන් මං පුල්ලි කියලා පරිවංශ කියන මේ ඉන්නේ ඒක මං පෙන්නේ මහ දෙන්නව අහහ ඒකෙන් මේ දෙන්නගෙන් මේ දෙන්නම ලොකු සත්තු දෙන්නේ මං මෙයාව 2022 මොරටුවේ ලොකු 2021 අහහ මොරටුවේ ටෝර්නමන්ට් එකට මං එළවුවා පැය 9යි විනාඩි 47කට එළවුවා ඒකට මෙයාව ඔව් එයි තව කටව දෙන්නේ කුය එළවි මං මේ ඉන්නේ පැය 9යි විනාඩි 47ක් මොරටුවේ ටෝර්නමන්ට් එකට ලොකු සතා එයි මෙයයි මෙයා දාසම් පරිවියත් කුරුවි ඔක්කොට වාසයි නේ යනේ මේ මේ පුල්ලියා පුල්ලියකනේ ඔය පුල්ලි මං ආසම සතා ඉන්නේ මෙයා මෙයා අහ් අක්කයි නම් ගිදෙන්න ඔව් දෙන්න මෙයා වරදයි මං වැඩි මාස සතා කියන්නේ ඔව් දෙන්න සාමාන්‍ය එක වගේමයි නේ තව ඉන්නවා යාගේම තව සහෝදරයෝ ඉන්නවා අරකේ මේ ඉන්නේ ධම්මිකයියගේ පුල්ලියක ඔව් මේක මම්ම බෝ කරපු එකක් මේක බෝ කරපු මහ යමෝ දැක්කොත් කවුරුද හිතන්නේත් නෑ මේක මේ දේව දෙන්න කන සත්තු කියලා එකයන් මේ යාගේ මහත්්‍යාරක දෙන්නම වංශ දෙකක පරයි දෙන්නේ හිතන්න බැරි දෙන්නේ ධම්මිකයි ආසම පරිවියන්ගෙන් ආසම සතානේ ආසම සතානේ ඉන්නේ හොඳට බලාගන්න දකින්න හම්බුන්නේ ආපහු එදී එනවා තූලමන්ටාරෙන් බෝ කරන සුදු තනි සුදු එකක් ඉන්නවා තූලමන්ටාරට බෝ වෙන සුදුයක් ඉන්නවා මගේ ඔය ඒක මේ ඒගොල්ල අමේගොල්ල මේගොල්ල හරි ලස්සන නාගිනවා ආ අමම මේගොල්ලන් මෙතෙන්ට දැම්මත් මෙතනින් මෙතෙන්ට බහින්න බෑ ආ එහෙම අමතුම වන් පරයියෙක් ඒක ඔච්චර කපලා තියලා තින්නවා මේ ඇස්කලුව දින්නේ නැහැ ඇස්කලුව මේගොල්ල සාමාන්‍යයෙන් කොහොමද දැන් මේ මේ ටයිම් මේගොල්ලනොත් මේගොල්ලන් අත එළවලා තිනවා මෙහි කල්පිටියේ දැන් පැය 10 පණ ලෙලෙව්වා ඊට අමතර වෙලෙව්වා එක්කෙනෙක් ඔය දැන් රෙකෝඩ් එක තියෙන කෙනා ඔය පැය 12:46 තියෙන කෙනා එළවුවා මෙයාගේ පැටව දෙන්නේ ඉරිසල්ලා මේ සුදු එක්කෙනාගේ නෑ මෙයාගේ කුරුල මෙයා නෙමෙයි මේ කුරුල මේ ළඟදි මගෙන් මැරුණා මෙයාගේ සහෝදර මෙයාගේ අයියා ඒ දෙන්න බෝ කරලා පැටව එළෙව්වා මේ සාමාන්‍ය මම දැනුවත පැය 13ට ගියා පැය 13ට ආ එයාගෙම ඊට පස්සේ මම ඉතුරු කරලා බෝ කරගත්තු දෙන්නත් මේ ඉන්නේ මම ඒ දෙන්න මම පරිසම් කරලා පොඩ්ඩක් ඒකෙන් බෝ කරේ ආ මේ ඉන්නේ කියන්නේ මම වංශ වෙනස් කරලා බෝ කරන්නේ එන්නේ අල්ලන්න බෑ අල්ලන්නේ නෑ හරි කවුරු දෙන්නේ නැහැ මෙතන පරෙන්ට අල්ලන්න වද දෙන්න කවුරු දෙන්නේ නැහැ නේ මේ ඉන්නේ ජෝඩුව ඉතින් අලුතෙන් පරිවේ හදන ඇයට බලා ගන්න පුළුවන් තව දෙයක් තමයි ඉතින් අර මේ මට
විශේෂම දේ තමයි මම තරයි වංශයට වංශ බෝ කරන්නේ නැහැ. එහෙම බෝ කර. මම මෙහෙම මේ විදිහට කලවම් කරමින්ද තමයි ගොඩක් වංශ වලට පරයි බෝ වෙලා ඉන්නේ. නැත්නම් ගොඩක් ඒගොල්ලන් දැන් සාමාන්‍යයෙන් තනි සුදුම දෙන්නේ ක්‍රියාර කරොත් එන්නේ ගොඩාක් දුරට තනින් සුදුමයි. එතකොට අලු දෙන්නේ ක්‍රියාර කරොත් ගොඩාක් දුරට එන්නේ අලුමයි. දැන් මෙහෙම කරාම එහෙම නෙමෙයි. දැන් මේකේ අපි හිතන්නේ නැති වංශ ගොඩක් වදිනවා. මම පෙන්නනම් පැටව බෝ කරලා ඉන්නේ. දැන් මෙයාගේ මේ පුල්ලියාරේ බෝ වෙන්නේ කවුරුත් හිතන්නේ නැහැ මහ දෙන්න මේක ඉන්න මේ ඉන්නේ පුල්ලි බෝ කරන්නේ මම මේ දෙන්නට. ආහ් මම පරදින අරන් ඉන්නම් එළියට. ඔය පුල්ලියාරේ බෝ කරන මහම දෙන්න තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ. ඒ කියන්නේ ධම්මිකයි ආසයි කිව්ව සතාගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි නේ. එළියට අතරින්නේ නැහැ. මම එළියටම දාලම නැහැ. ආහ් කිරිලිය එල මහා මගේ සුදුහාරේ කිරිලිය කැස්සල් සුදු එකේ කිරිලිය කුරුලා අලු ඇස්සුදු කුරුලි අලු ඇස්සුදු දැන් පරණ පරයි මගේ මේ දෙන්න තමයි මේ පුල්ලිය ආර බෝ කරන මහා දෙන්න මහා දෙන්න මේ දෙන්නගෙන් තමයි ওই පුල්ලි කියන පරයි ආර බෝ වෙන්නේ පුල්ලි කීරං සිරිම හැම එකම වදිනවා නමුත් මේ වංශ දෙක වදින්නේ නැහැ වදින්නේ නැහැ ආ තමයි අලු පාට එක පෙටි වගේ වැදුනා නමුත් මේ තනි සුදු නම් තාම වැදිලා නැහැ දැන් මං සෑහෙන ප්‍රමාණයක් මේකෙන් බෝ කරලා තියෙනවා එතකොට ධම්මිකයි මේ මට පොඩි ප්‍රශ්නයක් එනවා මෙතනදී මේ ඒක මේ අලුතෙන් පරයි හදන ඇයට ගොඩක් වටිනවා පරවි දෙන්නේ ක්‍රොස් කරනවා කියන එකෙන් අදහස් කරනකොට සමහර මේගොල්ලන්ට වැරදි අදහසක් යන්න පුළුවන් පකිස්තාන් එකෙක් එක්ක මේකෙක් දාන එහෙම නෙවෙයි එකම නෑ නෑ වන් ඉන්දියා නම් ඉන්දියා ඔව් ඉන්දියන් සත්තුන්ගේ මේ පාට වර්ග තමයි ක්‍රොස් කරලා තියෙන්නේ එහෙම නැතුව වෙන නිකන් ඉන්න පරවියන්ට ඉන්දියන් දාලා එහෙම නෙවෙයි නෑ 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 ඔව් නිකන් මේ ඉන්දියන් පරවියට පාටින් වෙනස් පාටින් තමයි කලවම් කරලා තියෙන්නේ. නැත්තම් මොකද මේක අදහස වැරදියට අරගෙන සමහර අය දැන් පෙලක් ඒගොල්ලන්ට දාන්න පුළුවන්. පෙලක් ඒගොල්ලන් ඉතින් බෝ කරනවා පාකිස්තානේ වල ඉන්දියන් දානවා. පෙලක් ඒගොල්ලන් පාකිස්තානයට කීරි දානවා. ඔහොම බෝ කරන අය තියෙනවා. නමුත් අර මේ එකම પરම්පරාව ඉන්නේ පාට වර්ග දැන් කිහිපයක් ඉන්නවා මේ වංශ කීපකින් මේ ඉන්නේ ඇස් රතු සුදුවාරේ මගේ. ඇස් රතු සුදුවේ. ඔව්. ඉන්නේ මහා පියාර එක. ඉන්න මහම දෙන්න ඕකේ ඇස් රතුයි ආ ඒ කියන්නේ ඇස් කළුවර තිබුණාට ඒකට බාන ඇස් රතු ඕ මේ ඉන්නේ ඒ මහම සතා මහ කුරුල්ලව ඉන්නේ මේ තින්දියෙන් එක ඕ ඉන්දියෙන් මේගොල්ලන් ගෑස් මේ රතුයි රතු පාටට තමයි තියෙන්නේ මේ ඇස් කළු නෙමෙයි මේගොල්ලෝ ගොඩක් වයස පරිදි ඉන්නුනේ වයසයි මේ පරයි මෙච්චර විශාල වුණාට මේ එයාගේ යාසර කරන විදිය හුඟක් වෙනස් මොකද මේ අර අපේ පරණ ලංකාවේ පරවගේ බොහොම හිමින් නගින්නේ ආහ මේ ඉතින් අර ඒක ප්‍රමාණයෙන් විශාල වුණා කියලා සතා පාටින් හයියෙන් යන්නේ නැහනේ ආහ අන්න ඒක විශේෂත්වයක් මොකද ඒකේ වටිනාකම එළවපුම කෙනෙක් දැකපු කෙනෙක් තමයි ඔකේ දන්නේ වටිනාකම දන්නේ එච්චරම ලස්සනයි නගිනවා ආහ මේ මොකද දැන් අර සයිස් ඉන්දියන් පරවිය ගොඩක් වෙලාට පාටින් දුර යන්න හයියෙන් යන්න බලනවානේ මේ ඉන්නේ මගේ පරණම සතේ අකන්ද අවුරුදු මං හිතන්නේ 17 18ක් 18කට වැඩි වෙන්න ඉඩ තියෙනවා හා මෙයා මහ තර පුරුල්ලා කියන්නේ මෙයාගේ දැන් ඇහකුත් පේන්නේ නැහැ ඇහකුත් දුහලා තියෙන්නේ මේ මෙයාගේ මේ පැටවම කවලා තමයි මේ විදිහට හොට දැන් මෙහෙම ඇවිල්ලා තියෙන්නේ දැන් මෙයාගේ මේ විදිහට වැදුනේ පැටව දෙන්නයි තුන්දෙනේ අනිත් ඔක්කොම තනි සුදු තමයි මෙයා කැඩුවේ ගොඩක් දුරට කැඩුවේ ඔව් මගේ තනි සුදු පැටව ඉන්නවා මං ගාව මම දෙන්නන්න මෙයාගේ ඉන්නවා ඒ කියන්නේ ඔය දැන් මේ දැන් ධම්මිකය ගාව ඉන්න මේ පරවි પરම්පරාවේ ප්‍රධානම එවුම් මහා සත්තු නේද දැන් මං ගාව ඉන්නකෝ මගේ සිරිමාරේ ඔය සුදුආරේ තමයි ඉන්නේ ඔය සුදු හැම එකක්ම බෝ කරන්න මං දැන් මේ ඔය පුරුලර දාලා ඉන්නෙත් සුදුආරේ කිරිලියේ කිරිලිය මේ සුදු එකේ ඇස් සුදු එකේ මහා කිරිලිය තමයි යාර දාලා ඉන්නේ ආහා හරි දැන් සිරිමයකයි ටූලමන්ටාරේ කියන්නේ එක වර්ගයක් තමයි පාට දෙකට බෝ වෙලා ඉතින් අර ටූලමන්ටාරේ කියලා ප්‍රසිද්ධ වුණා ඒගොල්ලන් ටූලමන්ටාරට එළවපු ඉන්දියා එහෙම නැතුව මේ වංශ දෙකක් නෙමෙයි එක වංශේ පාරයි අර දන්නේ ගොඩක් ඒගොල්ලන් ටූලමන්ටාරේ කිව්වම හිතන්නේ වෙන වංශයක් වෙන වංශයක් වල්ගිදාසී කියන්නේ වෙන වංශයක් කියලා නමුත් නෑ එකම වංශ පාරයි වල්ගිදාසී තමයි මේ ඉන්නේ ඉන්නේ වල්ගිදාසී අය ඉන්නේ වල්ගිදාසී සිරිම තමයි මේ මහ කිරිලියේ හා හා මේගොල්ලන්ගේ වල්ගේ වැඩි මේගොල්ලන්ගේ වල්ගේ 14 15 16 එහෙම තියෙනවා මේ මහ කිරිලියේ ඒකෝර ඒකේ මේකෙන් වදිනවා තනි සිරිම දෙන්නගෙම මේ ගොඩ කියන්නේ මොර 4කට 5කට 6කට සැරයක්
එක තරසුදු පැටියෙක් වදිනවා. තරසුදු පැටිය. ඔව් බොහොම කලාතුරකින් වදින්නේ. ඉතින් මම ඒගොල්ලන් පොඩ හිර කරගන්නවා. මේන්නේ ඒකෙන් බෝවෙච්ච පරයි පැටිය. මෙයාගේ පැත්තක තරසුදු ඇවිල්ලා තියෙනවා. මෙයාගේ පල්ලිය තියෙනවා 15ක් දුකොත් මෙයාගේ 15ක් තියෙනවා. මෙන්න වලිය තියෙනවා මේ එයාගේ පැත්තක තරසුදු ඇවිල්ලා තියෙනවා. ඒ සිරිමයකින් වදින්නේ නේ? ඒ වල්ගේ දාසයකින් වදින්නේ. බොහොම කලාතුරකින් වදින්නේ මොර දැන් මංගා මේ ළඟදි මොර දෙහිකට වැදුනත් අවුවිසිත් දැන් ටික ඊට පස්සේ ආපු එකේ ඒගොල්ලන් පොඩක් කැසඟ පරයි ආරේ කෙච්චර ලොකු විශාල ඒ සිරිම එක ලොකු නෑ නේ පොඩි පොඩි නේ පොඩි පරයි ආරේ මේ තේකේ මාව ගැටියෙ මේගොල්ලන්ගේ ගමන කොහමද අයියා ලස්සනයි නේ ලස්සනම දින හිමින් නගින්න අර දාලා පෙන්නේ පැටියෙ දාලා තිය තමයි දැක්කනේ ගියේ විදි ඔය ගමන යන්නේ මේනි සිරිම ඔව් පැටව වංශෙන් වදින තටු සුදු සිරිම ගොඩක් කලාතුරකින් වදිනවා කියන්නේ මේ තටු සුදු එක සාමාන්‍යයෙන් මේගොල්ලොත් අර කිව්වා වගේ හොඳ ටයිම් අනිවාර්යෙන් ටයිම් එකම බ්ලඩ් එකනේ ඉතින් ඔක්කොම එක වගේ ටයිම් කරන්නේ ඔය චාමික පෑවිසි මේ 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 ගියේ පාර ටෝලමන්ට් එකට වයඹ ටෝලමන්ට් එකට එළිවි අර පොඩි පැටව දෙන්නේ මේ මේගේ සහෝදරිය තමයි එළිවි එළිවි නේ අර මේ වගේම විහට්ටක් සුදු එයත් මේ ඔය පැය 7යි ගානක් එළිවි එක්කෙනා එතකොට තව ඉන්නව මංගා මහපසටේ එයා නම හම්බෙච්ච පරයි දැන්ට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මෙයා දැන් බර කාලෙක සතෙත් තමයි මේ ඉන්දියන් එකෙත් තමයි මෙයා මෙයා ඉන්දියන් අලු ඇස් සුදු ඉන්දියන් එකක් මෙයා මෙයාගේ පැටව බොහොම හොඳයි හොඳයි මෙයාගේ පැටව වාද ඩිලිවරි කරේ මෙයාගේ පැටව දෙන්නේ තමයි මෙයා සුදු කුරුල්ලා ඒකට අනි ඉන්නේ ඔක්කොම ඉතින් එකම එකම සත්තු තමයි ඉන්නේ සුදු ඉතින් කොච්චර පෙන්වුවත් එකම සුදු තමයි වර්ගයේ ඉන්නේ මේ ජෝරු හොඳයි ඉතින් අපි සත්තු ටික ආපහු ඔයගලන්ට පෙන්වන්නම් බලන්න ආස කට්ටිය ඉන්න ඇති අනිවාර්යෙන් අලුතෙන් හදන පරවි හදන කට්ටියලා දැන් ලොකු හයියක් මේ වගේ මේ දවස්වල මේ ගොඩක් කූඩු සුද්ධ කරලා නැහැ වහින් හින්දා මොකද වර්ෂාව කාලේට ගොඩක් දුරට කූඩු සුද්ධ කරන්නේ නැහැ මොකද මේ වර්ෂාව හින්දා ටක් ගාලා ඉඩ වෙනවා කූඩු සුද්ධ කරා මේ හින්දා මන් ටිකක් මේ ටික දවස්වල සුද්ධ නොකර තියන් ඉන්නේ මොකද සතු ආරක්ෂා කරගන්න ඕන හින්දා ඔන්න ඒ කියන්නේ තව විශේෂ දෙයක් කූඩුව දිනපතා සුද්ධ කරන්නේ නැතුව ඉන්න අය අනිවාර්යෙන් ওই වර්ෂාව එන කාලේට විතරක් සුද්ධ කරන්න යන්න එපා අනිවාර්යෙන්ම සුද්ධ කරන්න එතකොට මේ මොකද අර විස බීජ අරවා මේවා තියෙන ටික එතකොට එළියට එළියට එනවා ටක් ගාලා ඊට පස්සේ ටක් ගාලා ලෙඩ වෙන්න බලනවා ඒක නිසා වර්ෂාව ඉවරනාට පස්සේ අර ආපහු රස්නේන කාලේට තමයි කූඩුව සුද්ධ කරන්න ඕනේ මේ ටිකේම සෑහෙන ගේමක් දින පරිස්සම් කරනවා මොකද එක දවසකට කුරුඳු පොතු සම්බලා දෙනවා තව දවසකට සුදු ලුණු සම්බලා දෙනවා තව දවසකට බෙහෙත් මොනාරි දෙනවාම සතියකට ಜಾති දෙකක් තුනක් වෙන් කරගෙන දෙනවා මොකද නැත්තම් පොඩ්ඩ බැරිච්ච ගමන් අසනීපේන දැන් මේ දවස්වල ඒකයි විශේෂ දෙයක් තව දෙයක් පිට සත්තු මේ දවස්වල දා ගන්නම නරකයි කූඩුවට කූඩුවේ මොකද මේ අපි දන්නේ නැහනේ සමහර සත්තුන්ට මොන ලෙඩ තියෙනවද කියලා එහෙම මේ සතු දාගත්තාමත් ලෙඩක් ආවොත් මේ දවස්වල ගොඩ ගන්න සෑහෙන අමාරුයි මොකද වහින සීතල වැඩිනේ ඒ හින්දා ඉතින් පොඩ්ඩක් පරිස්සම් කරගන්න සෑහෙන අමාරුයි ඒකෙන් පොඩ්ඩක් අනුන්ගේ සත්තු දාගන්න එකෙන් අඩුමලා මේනිත් වර්ගයේ දාසේ පරිත් තමයි මේනිත් වර්ගයේ දාසේ දෙන්නේ තමයි ආ මේ දෙන්න ඔව් ඒක එකෙක් පුල්ලි එකෙක් අලු මේ දෙන්නගේ පැටව බොහොම හොඳම ටයිම් හොඳටම ටයිම් දෙනවා දැන් මේගොල්ලන්ගේ පැටව මගේ යාළු එළවනවා මේ ළඟදී එළවනවා මං හිතන්නේ මොරටි ටූර්නමන්ට් එකට එළවයි එයා මේ ළඟදී එළව මං හිතන්නේ කල්ලි කූරට පැය 10කට කිව්වෙ හිටියා හිටියා ඔව් එයාගේ මේ අලු නේ එතකොට මේ වල්ගිදාසේ කියන පරයියාරේ මේ වල්ගිදාසේ කියන පරයියාරේ අම්මාලු අම්මාලු අත්ත සිරිමා ආහහ එහෙම තමයි ඒ කියන්නේ මහා උන්ගේ මගෙන් පූඩියම උන්ගේ බෝ වුණේ අම්මා අලුවට වැදුනේ රෙට්ටවල් තාත්තා සිරිමා රෙට්ටවල් ඒ දෙන්නගෙන් ආවපු එකම සිරිමා එකේ ඉන්නේ සිරිමා ඒගොල්ලන් ඉතින් අලුත් කලාතුරකින් අලු වදිනවා ඒක තමයි මම දැන් මේ කූඩුවේම අලු සත්තු දැක්කෙම නෑ වැඩි ඉන්නේ බොහොම දෙකයි තුනයි දෙන්නේ තුන් දිනක් වගේ නේ මොකද අලු පරයි හදනකොට ලනුන්ගේ අලු දාලා වැඩක් නැහැ නේ. ඔව් ඔව්. වගේ කියන පරිසංකර ගන්න ඕනේ මං
alu bo wenawi dihir tamai tiyaganne hari ekat ekka me dammigai mam metenama ekat katha karanna hituwa mokada metenama katha karanne ge lesi me aluden parawi hadana ayata podi me upades malawak me balaapuruth wenawa me parawi 11 ekak pilibanda dan dammigai parawi ek training karana ekak pilibandawa godak dewal katha kara ඒ දේවල් ටික ආපහු අපි කතා කරමු මට 11 එක පිළිබඳව ධම්මිකයි මේ මට දැනගන්න ඕනේ මෙහෙම පරිවිය චූටි කාලේ පැටියා පිටරෙන් එළියට ආවට පස්සේ කන්න දෙනකොට ධම්මිකය වෙනම අතින් කවල එහෙම හදනවද නැත්නම් ඔව් මම ගොඩක් දුර සිලින්ඩර් මං ගාව මම කරන්නේ ආ ඔය සිලින්ඩර් එකක් නෝ හදලා මං අහහ සාමාන්‍ය මහ එක කවල දැන් මේ වයසේදී මං කවන්න ගන්නව මොකද එතකොට මේ දැන් මේ Dan mewah sih di munda udah gilain deh, gilain nih produk sama nih megaan tapi terai. Dan mewah lah megaan yang mahal tergi atas dan meten tiana, oke nih mega deh nawa. Oi bagi me sama nih satya ke kamarak, jangan aku nih kalau udah enak gan tapi lain. Itu kuda kuda dulu lah mata kai, nih taruh bandin nonit nih, taruh kapan nonit nih. Api mewah sih di gan noni me elia deh. Karena honda di gilain deh. Tetap itu kuda amari, itu kuda udah nawa. මේ කාලේ දිගත්තා මෙතන මෙයාට වැඩි උදේ කිලෙන්න බෑ. ඔන්න ඒක ඕගොල්ලන්ට දෙන හොඳම උපදේශක් මේ අලුතෙන් පරිවිහදන මේ ශේෂ්ත්‍රයේ දන්නේ නැති කෙනෙක්ට. කටු කපන්න ඕනේ නැහැ. කටු කපන්න ඕනේ නැහැ. මේක තමයි හොඳම ක්‍රමය. ඉගිලෙන්න සාමාන්‍ය හොඳට ඉගිලෙන්න පියාඹින්න බැරි කාලෙදි ගන්න ඕනේ එළියට. අරන් එළිය ඇරලා හිටියාම මහසත්තුත් එක ඒගොල්ලන්ට පොඩ්ඩක් දවසක් දෙකක් යනකොට එයා එහෙටයි මෙහෙට ඉගිලනකොට එයාට ඒ මතකේ තියෙනවා. ඊට පස්සේ කොහොම හරි පොඩ්ඩක් හොඳට ඉගිලෙනකොට එයා පුරුදුත් වෙලා. පුරුදු වෙනවා නේ. මහයි ගොඩ. තව දෙයක් තමයි මං කිව්වත් වගේ පරයි පුරුදු කරනකොට පරයි රෑනක් එක පුරුදු කරන්න නරකයි. ගොඩක් දුරට තනි පරයි එක පුරුදු කරන්න ගන්නකොට තනි පරයි එක පුරුදු කරන තරමට අපිට ලේසි. ඒක එකක්. එතකොට අනුන්ගේ පරයින්ට යනවා අඩුයි. අඩුයි. මොකද රෑනට පුරුදු නම් එයා රෑනක් දැක්ක ගමන් ටක් ගාලා ගිහින් ඒ රෑනට බැඳින්න බලනවා. නමුත් තනි එකෙක්ට පුරුදු නම් කොච්චර රෑන් හිටියත් එයා ඒ රෑනට යන්න බලන්නේ නැහැ. එයා තනි එකෙක්ම තමයි යනවා. ඒ නිසා පුරුදු කරනකොට ගොඩක් ඒගොල්ලන් පෙඩක් ඒගොල්ලන් බයයිනේ නැති වෙයි කියන බයට ඉන්න පරයි ඔක්කොම ටික ලෝල දානවා. එහෙම කරාම කරදරයි. එතකොට ඒ සතාටත් මේ ටාගට් යන්නේ නැහැ මොකයික එහෙම නැහැ. දැන් තනි පරයෙත් එක නැග්ගාම ඌ දන්නවා මේ මගේ තන මගේ මාත් ඉන්න සතෙක් කියන එක ඌට තේරෙනවා. සාමාන්‍ය ඔය දැන් මුඩට සතාට මුල තියෙන හින්දානේ ගෙදර බහින්නේ ඔච්චර උඩ ගිහිල්ලා ඒ මතකේ ඌට හොඳටම හිටිනවා එහෙම එලෙව්වාම. ගොඩවල් නැතුව තනි පර මම නම් ගොඩක් දුරට පුරුදු කරාම තනි පරයි එක එක තමයි දාලා අනි පරයි දෙන්නේ වැඩි මොනක් දෙන්නයි ඒ ඔය දෙන්න අතර තමයි පුරුදු කරලා ගන්නෙ. එතකොට දැන් මේකයි දැන් මේ පොඩි කාලේ සාමාන්‍යයෙන් සිලින්ඩරෙන් කවන කාලේ කුකුල් කැම්පියක් කවනවා. ඔව් මම නම් කුකුල් කැම දෙන්නේ. ලොකු කැම මං කවනවා. ලොකු වෙන කැම. ඔව් ලොකු වෙනකොට කොහොමද? ලොකු වෙනකොට කියන්නේ සාමාන්‍යයෙන් කොටලා කරන කාලේ ඒගොල්ලන්ට ඔය ඇට කැම මං දෙන ඇට කැම කාම කැම පුරුදු වෙනවා. ඒ වුණාට මම දැන් මම නම් එළවලා තිනවා ගොඩක් දුරට මේ එළවලා සාමාන්‍යයෙන් හොඳ ටයිම් ඉන්න කාලෙත් මම සිලින්ඩරෙන් හැන්දට කවන වෙලාවල් තියෙනවා. කවන වෙලාවල්. ඒ කියන්නේ මං කැම හින්දා කන්නේ. ඒ වුණාට උඩ නගිනවා. එතකොට දැන් මේකයි මේ පරවියෙක් දැන් එලවන්න ගන්නකොට ගොඩක් ඇයි තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේකයි මේ දැන් අපි හිතමු දැන් මේ සතු දෙනෙක් අපි ට්‍රේනින් කරනවා කියලා ඒගොල්ලන්ට දැන් අද අපි කන්න දෙන්න ඕනේ කීයටද ඊට පස්සේ වතුර දෙන්න ඕනේ කොහොමද ඒ වතුර එක හැම වෙලෙම තියෙනවද නැත්නම් ඒ එලවන පරවියට කරන දේ සාමාන්‍ය මෙහෙම වතුර නම් හැමතිස්සෙම තියන්නේ නැහැ දැන් මම නම් වතුර හැම තියන්නේ නැහැ එලෝනේ ඒගොල්ලන්ට කියන්නේ මෙහෙමයි මේ දැන් මම නම් කෑමනම් මං සාමාන්‍යයෙන් සතුන්ට මං අනිවාර්යෙන් මං ගොඩක් දුරට එළවන අඩුයිනි මං එහෙනම් ඉඳ මං කෑම තියලම තියෙන නමුත් එළවන පැටවුනොත් මගේ ඒකෙම ඉන්නේ සාමාන්‍යයෙන් උදේට වුණත් කෑම කාලා ඉන්නේ ගොඩක් නෙමෙයි සාමාන්‍යයෙන් ගානකට කාලා ඉන්නේ ඔව් මේ දේර වතුර එක සමහරක් ලාට වතුර දෙනවා නැත්නම් සමහරකට වතුර තියන්නේ නැහැ මම කියන්නේ පුරුදු වුණොත් තමයි මේ විදියට ඕන වෙන්නේ දැන් සාමාන්‍ය හැමදාම වතුර දීලා එළවුවොත් ඒ පුරුදු දිගටම තියා ගන්න ඕනේ ඔරේ කදසක් කර වතුර නොතියලා එළවුවොත් ඒක අවුලක් වෙනවා. වතුර නොදී තියන් තියලා එළවලා එළවන දවසට විතරක් වතුර දුන්නොත් ඒකත් උඩ ප්‍රශ්නයක් නෑ. සමහරවිට මම නම් ගොඩක් දුරට වතුර කෑම දෙන්නේ නෑ. ඔය තියෙන ඒකේ තියෙන කෑම අද හවස අපි හිතමු හතරට විතර කෑම ටික දැම්ම කියලා කෑම දාලා වතුර දාලා අයින් කරනවා. ඊට පස්සේ උදේ වෙනකොට පවෝදා උදේට මම කිසිම දෙයක් දෙන්නේ නෑ. මම එළවනකොට කිසිම දෙයක් දෙන්නේ නෑ මං ඉතින්. මොකදර විවිධ අය විවිධ දේවල් කියනවා. ඔය කෑම දෙන්නේ මම දීලා එළවන්නේ වතුර දීලා එළවන්නේ.
Api apa hoon ewa ta emu itenta me parve hadana kattira godak watina dewal tikak ahaganna labuna e wage vishesha deyak thamai man dammikayya kooduwe dakapu dammikayya hadanne me paata warga kihipayak hitiyata ekama wansayak ne oh ekama wansaya thamai hadanne wansayak thamai kalawang wi inne eka godak watinawa wenas kiyana magen nevey kiyanda hatara thun hatara denuta wadiya naha naha ne ඒ අයත් බෝ කරන්නේ ඉතින් මගේ මේගොල්ලන්ගෙන් තමයි. ඒගොල්ලන් මගේ මේගොල්ලන් මික්ස් කරලා තමයි බෝ කරන්නේ. මොකද මම මේ මෙහෙට එන්න විශේෂ හේතුවක් උනේ ලංකාවේ ටූර්නමන්ට් ගණනාවක ප්‍රධාන ස්ථාන ගත්ත පරවි ගොඩක් ධම්මික අයියාගෙන් ගිනිච්ච පරවියුත් ඒ අතරේ ඉන්නවා. ඒක නිසා මොකද කාලෙන් කාලට ධම්මික එක එක රැලි වෙනවා. දැන් කීරන් දෙන්නේ කුඩේ හිටියාම ඔක්කොම පරයි කුඩුවේ ඉන්නුන් අයින් කළා කීරන් හදන්න පටන් ගන්නවා. Sirima denne kiriyama sirima hadanna padan ganna. Ithin ættarama dan me kooduwata ewillla balanna eke sirima kiran e sudu oy warga okkoma ekata kalawan gela balanawada okkoma ekama blood ekama inne. Eka nisa paatakata rawadenn depa me hadanawa nan hari wansayak hadala hari me wage warga godak bo karaganna puluwan par jodu deka thuna kiriyama athi. Kiriyana neida. Warga hondama jaatiyen api eloda balapu sattungen jodu deka thuna kiriyama hondama athi apita eken kalawan kara kara itu kan api hitamnya nanti wansa wadi no, kan magekuri apa mahayung hitam dat beri mahayung ke petau ini no hitam kan beri kalah rekat beri lah. Jadi ane ke godak kuatina deh ya, muka deh kali pas se ane pa apa ho, itu me muka api nih me akhirnya me pariwisata Sri ini pravi nih ho, part ada revetin deh pa, revetila tamangi kudu ini macina apa rai dengan netikar kan deh pa, muka dulu deh ini istirahat ekai, itu ek terung ane satu ada nih taruh orang tak istirahat. Padahal, sama dewa sunderan ya. Hindu api produk inna satu tamanggawa samanin pepa kayak kinno nan satu dini ke hundaran meti beda idiri er keraganda. Ekem puluang itu beri dia keraganda. Dan pelak ke golang ke mati tino samanin pepa terapa kita ummadi. Am pepa dolah kerja hatun kerja me andoni kena. E dolah kerja hatun kerja anda puluang me inne golang gem. Inne golang gem api hari itu me alamana karne keragatu dari inne. Mama teh ma sama nih hadapu satu teman yang kalau nggak itu di ende arah biasanya mah dia villa daksa tahu kalau orang yang nagi daksa tahu ya gudah dulu lah itu nih kalau orang yang daksa tahu ya wasan aku ya mama teh ma yang nona ini kalah aja pada netang pelak ya kalau inno hatu bi beno aja nama ya nona hema ini pevet mak tiap hari satu hadan doni ya api ada yang lalu berlalu hitan netang bedan nih ini hinda me satu kekhatan aku deh හොඳයි ඉතින් කරගන්න පුළුවන් විදිහට කරගන්න ඕනේ. ඔන්න අපි කිව්වා වගේම ඉතින් ධම්මිකයිලා ගෙදරට ආවා. උපදෙස් ගොඩක් ලැබුණා ඕගලන්ට සත්තු හදන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් අපි YouTube channel එක හරහා ධම්මිකයියා කැමති නම් තවත් ඉන්නවා මගේ තවත් ඉන්නවා ඕ. ඔව් අපි කතා කරන්න ඕනේ. කතා කරමු. ගෙදරට ගියා කතා කරමු ඒ කියන්නේ ධම්මිකයියාගේ නම්බර් එක අපි ධම්මිකයියා කැමති නම් අපි දාන්නම්. එතකොට ඕගොල්ලන්ට තව මොන හරි විශේෂ දේවල් වැඩි විස්තර අහන්න තියෙනවා නම් ඇත්තටම හොඳ පුද්ගලෙක් බය නැතුව කතා කරලා ඕන දෙයක් අහගන්න. මොකද අපි ඇත්තටම මේ බලාපොරොත්තු වෙන්නේ මේක මේ පරිවිශේෂයේ මේ අලුතෙන් ඉන්න කට්ටියට මොන හරි දෙයක් කරන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න මේ කලාව හරියට තේරුම් අරගෙන හරියට ඇඟට අරගෙන ගමනක් යන්න අන්න ඒ දේවල් පුරුදු පුහුණු කරන්න ඕන නිසා තමයි අපි මේ පරිවි ක්‍රීඩාවේ දෙන ගොඩාක් බහුතරයක් පිරිස හිටියත් අපි විශේෂ පුද්ගල විතරක් තෝරගෙන ඒගොල්ලෝ ළඟට යන්නේ. මොකද සමාජයට දෙයක් දෙන්න පුළුවන් පුද්ගලයෝ ගාව විතරයි අපි යන්නේ. ඉතින් ධම්මිකයි අපි එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා අද වැඩි අපි ඉවර කරමු. ඉතින් ගොඩක් ස්තුතියි.